එවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා අම්මට දුන්න වේදනාවන අතරත් මට අමාරුවේ දරාගන්නත් බෑ. සමහරවිට මම දවස් දෙතුන් පාර ඇඬෙනවා. මට මතක් වෙන ගොඩක්. තාරකා හරි අපූර්වට අපේ ජීවිතයට පාර කියනවා. අපේ ජීවිතයේ ඉරණම ගැන ලොකු ලොකු කතා කියනවා. අපිටත් පාර කියන තාරකා ආලෝක වර්ෂ ගණනාවක් එහැයින් දැවි දැවි දුක් විඳිමින් එළිය විහිදුණාලු. මේ මොහොතේ අපට හමුවන සමහර චරිතත් ඒ වගේ. තමන්ගේ ජීවිතය තමන් විසින්ම දවාගෙන ඒ එළියෙන් අපට පාර පාද ගන්න මග කියන රාත්‍රියයි මේ. එහෙනම් මතින් මත් නොවුණු පිණිස හෘද සාක්ෂියට දෙවරක් කන තියන්න මේ එහෙම අහන තවත් කතාවක්. උමතු දෙවරක් සිතන්න. අද දවසේ මගෙත් එක්ක කතා බහට එකතු වෙන මිත්‍රයව මම හඳුන්වන්නේ කුමාර කියලා. මුලින්ම මම මගේ මිත්‍රයාගෙන් අහන්න කැමතියි, ඔබේ කුඩා කාලය කොහොමද ගෙවුනේ? ඔබගේ මතකය මා සමග ආවර්ජනය කරන්න. මගේ පාසල් ජීවිතය කුඩා කාලය ගැන කතා කරොත්, මොන්ටිසෝරියේ අපේ ගවල් කිට්ටුවම තැනකට. ඒ දවස්වල එච්චර දියුණු නෑ. මොන්ටිසෝරි රාමායන තත්ත්වයට තමයි තිබුණේ. ඉතින් ඒකේ මොන්ටිසෝරි අවුරුද්දක් ගිහිලිවෙලා අපි ගමේම ගෙට්ටුව තියෙන ඉස්කෝලයක ඉස්කෝලට ගියා. ඉස්කෝලේ අවුරුදු හතරක් විතර ඉඳලා ඊට පස්සේ වෙන නගරේ ඉස්කෝලෙකට ගියා. ඇත්තටම සුන්දරයි කාලේ, පොඩි කාලේ සුන්දර කාලෙන් එහෙම ගෙවිලා යද්දී ඉස්කෝලේ මාරු වුණාට පස්සේ ඉස්කෝලේ නගර ඉස්කෝලෙකට ගියාට පස්සේ අලුත් යාළුවෝ හම්බුණා. අලුත් දෙතුන් පැතුම් ටිකක් වැඩි වුණා. ගැන් ටවර්මෙන් නගරේ ඉස්කෝලෙකට ගියාම වෙනසක් ඇති වුණා ගමේ ඉස්කෝලට වැඩිය. ස්කෝලේ ඕලෙල් වගේ එනකොට තමා වෙනසක් වුණේ කියලා හිතනවා. මොකද මේ කොහොමත් ඒ තරුණ වයසේ ඉන්න කෙනෙක් ඒ වගේ වයසේ වෙනස් වෙන්න ගොඩක් වෙලාවට ඉඩකඩ තියෙනවා. මොකද සිතන පතනේ ජී වෙනස් යාළුවෙක් විතර කවුරුත් නැහැ කියලා එහේ යන්න කතා කරා අපිට ගිහිල්ලෙමු කියලා. අපි පාට ඇඳුනත් අරගෙන ආවා. අපි කොහොම යාළුව අත්තර දෙනෙක් එකතු වෙලා යාළුවා විතර ගියා. යනකොට කැලයක් හම්බුණා, පොඩි කැලයක්. ඒ කැලේ ඇතුළේ තමා කට්ටිය වැඳුම් මාරු කරගෙන සුදු වැඳුම් ආපෝ බෑග් වල දාගෙන පේන්න තියෙන්නේ. පාට ඇඳුම් ඇඳගෙන යාළුවා ගෙදර ගියා. ක්‍රිකට් කරලා තිබුණා, අරක්කු ගෙනල්ලා. එතකොට බියර් තිබුණා, අරක්කු තිබුණා, සිගරට් තිබුණා. එතනට ගියාම දන්නේ පාටියක් කියන මේ අපිද කෑම විතරක් ඇති කියලා. එතනට ගියාම මේ ගේට් ඇඩි වෙනස් දෙයක් තිබුණා. එතන මේ හිතා ගන්න බැරි දෙයක් වුණා. එතනට ගියාට පස්සේ මට කියන්නේ, මේ යාළුවා ඔබේ සම වයස යාළුවෙක්ද එහෙම නැත්නම් ඔබට වඩා වැඩිමහල් යාළුවෙක්ද? මගේ වයස එක්කෙනෙක් තමයි. මගේ වයස වුණාට එයාට මේ අපිට වැඩිය ලොකු කට්ටියගේ තමයි අත්දැකීම් තියෙන. ලොකු කට්ටියත් එක්ක තමයි ආශ්‍රය.
ඊට පස්සේ එදා ඉතින් එතන මේ කට්ටිය මද්‍රව්‍ය ගත්ත මෙතන මේ අරක්කු බිව්වා අරක්කු බීලා බියර් බිව්වා සිගරට් බිව්වා මටත් කිව්වා මේ පොඩ්ඩක් බීලා බලන්න කියලා මම මුලින්දී මම බය හිතුණා බොන්න මේ පාරේ යන්නත් ඕන නිසා බය හිතිලා අදිමදි කරාට කට්ටිය කිව්වා බොන්න බොන අද විතරයි හැමදේම කරන්නේ නැහැ අපි අද විතරක් මෙව කරමු කියලා මේ කට්ටියගේම යෝජනාව මටත් ඉතින් ප්‍රතික්ෂේප කරන්න බැරුණා කියලා ඔක්කොම අපේ වයසේ කට්ටිය අපේ පන්තිවල හිටපු කට්ටිය නිසා ප්‍රතික්ෂේප කරේ නැහැ මාත් ටිකක් බිව්වා බීලා මට සිගරට් එකක් දුන්න බොන්න සිගරට් එක උගුරක් දෙයක් බොනකොට මට සිගරට් එකේ වෙනසක් තේරුණා අරක්කු වලන ඇත්තට වෙනසක් දැක්කේ නැහැ සිගරට් එක බිව්වානේ ඇඟට පාන නැති ගතියක් ආවා කැරකෙන්න වගේ ගත්තා ඒ ඇතුළේ ඇඟ වෙවුලන්න වගේ ගත්තා නිකන් මට හිතුණා නිකන් ලේ නිකන් එකපාරට ලේ වල ගමනාගමනේ වැඩි වුණා වගේ මට තේරුණා සිගරට් උගුරු දෙයක් වගේ ඇද්දේ මම ඊට පස්සේ මේ සිගරට් වැඩි බොන්න උනන්දු ඔක්කුන්නේ ඒ වෙලාවට ඊට පස්සේ අරක්කු තමයි බීවේ ගොඩක් කරාට බීරිවල එදා එහෙම ඒ පාටියෙන් පස්සේ ඒක ටිකක් බහුදා ස්කෝල්ට ඇවිල්ලා තෝ කතා වුණා කතා වෙලා ඔහොමම දවස් දෙක තුන ගිහිල්ලා සතියක් දෙකක් ගියාට පස්සේ ආපහු පුරුද්දට වගේ ටිකින් දිගට මේ ළඟ ළඟ වගේ පෙවුණා අනක්කුත් පෙවුණා ඊට පස්සේ සිගරටුත් බිව්වා සිගරට් එක ඊට පස්සේ ටික දවසක් යනකොට මේ ගානක් උන්නේ නැහැ ඒක බිව්වත් නැහැ වගේ වුණා ටික දවසක් ඇද්දි ඔබ එක්තරා තැනකද ඔබගේ මවට පවසනවා මට අධ්‍යාපනය අධ්‍යාපන ගමන නතර කරලා රැකියාවක් කරන්න ඕන ඇයි අධ්‍යාපනයට එච්චරම උනන්දුවක් තිබුණේ නැහැ අතරම අධ්‍යාපනය කියන එක මේ ඇඟේ තිබුණේ නැහැ තිබුණ සාමාන්‍ය විදිහට තමයි තිබුණේ මේ ඉතින් අය සම්මාන හතරක් එක තමයි විභාගේ පාස් වුණේ ඉතින් ඉතින් හරිය ඉගෙන ගන්න හිතුනේම නැහැ මට හිතුණා රස්සාවක් මාරි මේ එදිනෙදා හල්ලි වන්න පුළුවන් ක්‍රමයක් හොයන්න ඕනේ කියලා තමයි ගොඩක් කාල බලාපොරොත්තු තියන් හිටියේ ඉතින් එහෙම බලාපොරොත්තු තියාගෙන මම එක එක වැඩ කුලී වැඩ එහෙම කරා වැලි පටවන්න කියලා තියෙනවා ඒක කළු ගල් අරගෙන පටවන්න කියලා තියෙනවා යාළුවෙක් එක්ක යා ලොරි එක වැඩ කරේ ඒත් එක එහෙම ගිහිල්ලා මේ වයරින් වැඩ වලටත් මේ වයරින් වැඩ වලටත් ගිහිල්ලා මේ වයරින් වැඩේ මුටියක් මට මේ ආසයි තුන කරන්න වයරින් වැඩ දවසින් දෙකින් තුනේ මම අල්ලගත්තා ඒක කරන විදිය ඕන ගයක් වයරින් කරන්න පුළුවන් ඒ වගේ මේ ඒ කුලී වැඩ තමයි ටික දවසක් කරේ ඒ කරන අතරතුර ඒ ලොරියේ වෙලිපටවන්න යනකොට දවසක් වෙලිපටවන එක්කෙනා ගංජා බොන එක්කෙනෙක් එයා අරන් ගිහලා තිබුණා මේ වෙලිතොට පොල්ට යනකොට ගංජා අරන් ගිහලා තිබුණා එයා ඇහුවා බොමුද කියලා මට මේ හිතුණා දැන් අරක්කුත් බිලා බල්ලා තියෙන හින්දා මේ අධ්‍යක්ෂකක් ගන්න බලන්න ඕනේ කියලා මේකත් මේ අත් එක එදා බිව්වා ඒ කියන්නේ ගියේ පළවෙනි දවසේනේ දවස් දෙක තුනක් ගියාට පස්සේ තමයි මේ බිව්වේ බිලිවෙලා ඊට පස්සේ ඒකත් ටිකක් හොඳයි කියලා හිතුණා බිව්වා මේ කල්පනා කරන්න හිතෙනවා පැත්ත කරලා ඉන්න හිතෙනවා නිකන් හුදකලා වගේ ඉන්න හිතෙනවා ඒ නිසා ආස හිතුණා ඉතින් ඒකටත් මේ කාත්තේ කතා බහ කරන්න දෙනවා තමන්ගේ පාඩු ඉන්න පුළුවන් වගේ එකක් තේරුණා ඒක බිව්වහම ඔන්න ඔය අදට විතරයි නේද කියලා කරලා බලන සමහර දේවල් ජීවිතේට කොයිතරම් බලපානවද කියන එකට හොඳම උදාහරණයක් තමයි අද දවසේ මගේ මිත්‍රයා මෙතනින් පස්සේ වෙනත් රැකියාවකට යොමු වෙනවා ඒ ත්‍රිවිල් රියදුරෙකු ලෙස ඔහු අලුත් පියවරක් තබනවා මේ එතන ඉඳලා කතාව මට හිතුණා රියදුරු බලපත්‍රය ගන්න ඕනේ කියලා රියදුරු බලපත්‍රය මම ගත්තා වැඩි කාලයක් යන කලින් මාසයක් එකමාරක් යනකොට රියදුරු බලපත්‍රය අරගන්නකොට මට ඉදිරින්
කිව්වා දෙවිලයක් අරන් දෙන්නම් පුලි වැඩ කරන්න නැතුව දෙවිල රස්සා දෙවිලේ දුවගෙන ගෙදර ගමමිවන් ටික ගිහිල්ලා ඉන්න කියලා. පුතේ 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 මෙන්න යතුර. දෙවිල අරන් දිනනට පස්සේ මම දෙවිල එක හොඳට අදායන කරගෙන ඒතර පටන් ගත්ත දේවල් කරගෙන තමා කරගෙන ගියේ. ඊට පස්සේ තව ඒක දෙවිල රස්සාව ටික දවසක් කරගෙන යද්දි තව තව යාළු අලුත් අලුත් යාළු හම්බෙන්න ගත්තා. ඒ වගේ වුණා යාළු එන්න එන්න වැඩි වුණා මට. යාළු වැඩි වුණා එක එක්කෙනාගේ අත්දැකීම් ගන්න ගොඩක් වෙලාවට ගියා. අත්දැකීම් ගන්න ගිහිල්ලා තමා ගොඩක් වෙලාවට මද්රව කියන පැත්තට මුලින්ම යොමු වෙන්න හේතු වෙන්න උනේ මට හිතන විදියට දැන්. ර්ගයක් තිබුණා පොඩි ළමයින්ට කැස්තර දෙන සිරප් වගේක්. ඒක බොන්න පුරුදුනා. ඒක බිව්වහම ගොඩක් කලාවට නිදි මරන්නේ පුළුවන්. මම තීවි රස්තාවන කරන්නේ තීවි රස්තාව කරනවා නිදි මරන්න ඕනේ. මලගවල් වලේ මේ යන අය රම්මුණා යන්න ඕනේ. මගුල් ගවල් යන්න ඕනේ. ඒ වුණාම අරක් වරේ බොන්න ඕනේ නැහැ ඒක බිව්වහම. ඒක බීලා ගංජා බිව්වහම මුකුත් ඕනේ නැහැ. ඕන දියයක ඕන රැයක යන්න පුළුවන්. ඒ වගේ නිදි මතක් දැනෙන්නේත් නැහැ. පස්සේ පස්සේ ඒකට උරු වුණා.
මට මහත්තයෙක් හම්බුණා ගෙවල් ඉඩම් අරගෙන ගෙවල් හදලා විකුණන මහත්තයෙක් එයාගා වෛරින් වැඩ කරන්න හම්බුණා. එයාගා වෛරින් වැඩ කරන ටික කාලයක් ඇද්දී ආමර මේ ලොරියක් ගන්න උදව් කරන්නම් කිව්වා. මාසේ රුපියල් 15000ක් වගේ දාන්න වෙන්නේ. ඒකට මේ පොඩි ලොරියක් ගන්න මෙව කරන්න මේ ලොරියක් ගන්න බලන්න කියලා. ඊට පස්සේ එයාගේ වෛරින්යක් කරපු සල්ලි වලින් මේ ඉතුරු සල්ලි අය ගන්න දුන්නා. මං කෝ එහෙම වෙන ලොරියට දාලා ලොරියක් අරන් දෙන්න කියලා මට හිතුණා ජීවිතේ ලොකු වෙනසක් ගන්න පුළුවන් ලොරියක් තියනවා කියන්නේ පොඩි ලොරියක්. මේ තමයි මගේ මිත්‍රයාගේ ජීවිතයේ තීරණාත්මක දවස. ඔහුට තවත් අලුත් මිත්‍රයෙක් මුණ ගැහෙනවා. ඔහු මුණ ගැහුනට පස්සේ අද දවසේ මගේ මිත්‍රයාගේ ජීවිත කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ එතන ඉඳලා ලොරියේ මුණාරි වෙළඳාමක් කරන්න ඕනේ කියලා හිතනකොට මට හම්බුණ යාළුවෙක්. එයා කිව්වා තැඹිලි වෙළඳාම හොඳයි, තැඹිලි වෙළඳාම එයාට දන්නවා, එයා ටිකක් දන්නවා, මටත් කියලා දෙන්නම්. ඒ හින්දා තැඹිලි වෙළඳාම කරමු. වෙළඳාම කරන්න පටන් ගන්නකොට ගස් නගිනෙක් කෙනෙක් හිටියේ නේ. එයාම තමයි ගස් නගිනෙක් කෙනෙක් තෝරලා දුන්නේ. තෝරලා දෙන අතරේ මම දන්නේ නැහැ මේ හෙරොයින් කියන්නේ මොනවද කියලා දැනගෙන හිටියේ නැහැ. එච්චර දැනුමක් තිබුණේ නැහැ. පස්සේ එයා ඒ දෙන්න මේ පාවිච්චි කරන දෙන්නේ කියලා දැනගත්තා. ටික දවසක් කියන්නේ ඇවිල්ලා දවස් 3-4ක් වගේ යනකොට උඟුල ඒ පාවිච්චි කරනවා කියලා දැනගත්තා හිරෝයින්. ඊට පස්සේ උඟුලන් එක මුලින්ම උඟුලමයි ඇහුවා. මම උඟුල බොන වෙලාවේ මම ඇහුවා උඟුලන්ගෙන් මොනවද ඔය කියලා. ඊට පස්සේ කිව්වා මේක බොන්න එපා, මේම එකක් කියලා කිව්වා මට. කිව්වට පස්සේ මං කිව්වා ඇයි මේ බොන්න එපා කියලා, මටත් පොඩ්ඩක් දෙන්න කියලා මං ඉල්ලුවා. මොකද අර හැමදේම බීලා තියෙන හින්දා මම හිතුවා මේකත් අත්හදා බලන්න ඕනේ කියලා. මේ උඟුල එපා කියද්දි මම එපා කියන්න කිව්වද එපා කියලා මම කිව්වා කොදෙන්ද මේ බලන්න කියලා. ඊට පස්සේ මේ මුලින්ම ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. සමාව වෙන මගේ මිත්‍රයා, මම පුංචි බාධා කිරීමක් කරන ඔබට. ඔබගේ යහළුවන් ඔබට එපා කියද්දිත් ඉතා දැඩි ලෙස එපා එපා කියද්දිත් ඇයි ඔබ ඉල්ලා හිටියේ මේ මත්ද්‍රව්‍ය අහිතකර මත්ද්‍රව්‍යයක් බව දැන දැන පාවිච්චි කරන්නට ඇයි ඔබ ඉල්ලා සිටියේ? මට දැන් හිතෙනවා ගොඩක් වෙලාවට ඒ වෙලාව එපා කිව්වේ මාව ඒකට පොළඹවන්න තියෙන ආසාව නිසා වෙන්න ඕනේ. කියන්නේ මට මාව පෙළඹීමක් කරා කියලා හිතෙනවා. මොකද එපා කියලා නොදීම ඉන්නත් තිබුණානේ උඟලන්ට. එහෙම කරේ නැහැ. එපා කියේ දුන්නා වගේ දෙයක් තමයි එතන උනේ. මට ඒක දැන් තේරෙන්නේ ඒ දවස්වල තේරුන්නේ නැහැ. මම සතියක් දෙයක් එක දිගට බොනකොට හෙරොයින් කියන එකට ඇඟට ඕනම වෙනවා. ඕනම වෙනවා කියන්නේ ඒක කිසිම වෙලාවක නතර කරන්න හිතෙන්නේ නැහැ. හිරෝයින් නැගට ප්‍රත්‍යයන් වුණාට පස්සේ කොහොම ඉතින් විවේ හිටියා. ගැටලුවක් වුණ නැහැ. අපිට කන්න බොන්න ලොරියෙන් අපි හොයාගෙන තුන්දෙනත් එක දිගටම බිව්වා. බොනකොට බොන්න බොන්න දවසින් දවස ඒකේ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. කියන්නේ අඩුවීමක් හිරෝයින් වල හැටියක් දවසින් දවස බොන ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. අද පොඩ්ඩක් බිව්වා තීරේ ඇඩිය පොඩ්ඩක් හිට පෙවෙනවා. ආයි අනිද්ද බිව්වා තීරේ ඇඩිය පෙවෙනවා. ඔහොමම දවසර කොහොමත් ග්‍රෑම් භාගයක් විතර මුල් කාලේ ග්‍රෑම් භාගයක් විතර යනවා අපිට. අපි තුන් දෙනාට දවසට මූලික වෙලා තියෙන දැන් හෙරොයින්. හෙරොයින් වලට දැන් දන්නේම නැතුව ඇබ්බැයි වෙලා නැතුව බැරි එකක් වෙලා දැන් අනිත් මද්ද්‍රව්‍ය වැඩි එලවන්නේ. ඒත් බියර් අරේ මේ බිව්වා අතරින් පතර අරක්කුත් ඒ වගේ බිව්වා. අනිත් ඒවා වැඩි එලෙව්වනේ හෙරොයින් තමයි අංක එක වෙලා තිබුණේ. ඒකට හේතුව මේ උදේ නැගිට්ටාම වුණත් ඒක නැතුව මේ මුකුත් වැඩක් කරන්න බෑ. නැගිට ගන්නෙත් බොහොම අමාරුයි. ඔහොම කාලයක් ඇද්දි අවුරුද්දක් එකමාරක් ගියා. යනකොට දැන් හෙරොයින් කියන එක අංක එක වෙලා ඉතින් එහාට විසිම බලාපොරොත්තුව මොනවාක් කරන්නේ. උදේම බලාපොරොත්තුව මේක කොහමර ඇඟට දාගන්න කොහොමද. ඊට පස්සේ ඉතින් එහාට තමයි ඉතුරු දවස ගෙවන්න කොහොමද කල්පනා කර කර දවස ගෙවනවා. ඊට පස්සේ තැඹිලි කපලා විකුණනවා. විකුණන සල්ලි වලින් ආයි වැඩිපුර කරන්නේ හෙරොයින් අරගන්නවා. අරගෙන තුන්දෙනෙක් එක බොනවා. ආයි ඉතුරු සල්ලි ඒවෙන් තැඹිලි කපනවා. නැතිලාට ණයට තැඹිලි කපනවා. ණයට කපලා ගිනවද සල්ලි පස්සේ දෙනවා. ඔහොමම අවුරුද්දක් එකමාරක් ඇද්දි දන්නේ නැතුව තීවිල් මේ ලොරියේ ෆිනෑන්ස් එක හිර වෙලා ලොරිය ෆිනෑන්සෙන් ඇවිල්ලා අරන් ගියා. ඉතින් ඕම ඉන්නකොට යන එනකම් මට හිතුණා කඩයක් ගන්න ඕනේ කියලා. ටවුන් එකේ අපේ නගරෙන් ගොයින් හරි කඩයක් ගන්න ඕනේ කියලා හිත හිත තමයි ගියේ. ඊට පස්සේ ලොරිය නැතිලා වැඩි දවසක් යනවා මුන්නේ. ටවුන් එකේ කඩයක් මට හම්බුණා. අන්න හම්බුණා අපේ අයියලා අයියා කෙනෙක් ඉන්නවා. අයියා කෙනුත් සහයෝගයෙන් එතකොට ගෙදර කට්ටිය සහයෝගයෙන් උන් ගත්තා මේ කඩේ. මට මේ හැමදේම නවත්ත ගන්න ඕනේ. කිව්ව කිසිම දෙයක් උඹ ඇහුවද? දැන්වත් අයියේ කින්තරු ඵලයක්.
අඩේ අරගෙන අලුතෙන් පළතුරු තමයි ඒක වෙනදාම පටන් ගත්තේ. ටිකක් පොඩියට පටන් ගත්තා මුලදී. පටන් අරගෙන ඒක තමයි ඊට පස්සේ ඊළඟ පියවර හැටියට ගොඩ එන්න තිබ්බ එක මාර්ගය කියලා හිතාගෙන තමයි ඒකට මේක පටන් ගත්තේ. නමුත් ඒ පියවරත් අසාර්ථකයි. ඒකත් අසාර්ථක වුණා කියන්නේ ඇත්තටම අසාර්ථක වුණා තමයි. හේතුව හෙරෝයින් තමයි හේතුව උනේ. ඒකෙත් මුලදී කොහමද ලොරිය නැති වෙලා මට මා පොඩි වෙනසක් කරා. ලොඩි වෙනසක් කරා කියන්නේ ලොරිය නැති වෙලා එක දවසක් ගෙදර ඉන්නකොට ලොරිය නැති වෙලා මම ගෙදර මුකුත් කරගන්න කියලා දැනුත් ඉන්නකොට අම්මයි තාත්තයි ආව කාමරේට මගේ. කවුරුත් එන්නේ කාමරේට එන්නේ නැහැ. එනවනම් කතා කරලා තමයි එන්නේ. දදා එදෙන්න ආව කඩාගෙන ඇතුළට කාමරේ ඇතුළට. ඇවිල්ලා එදා මගේ ජීවිතේ පෑහෙන්නම දුක දැනෙච්ච දවස තමයි එදා. ඒක කියන්නත් අමාරු තත්ත්වයක් තියෙන්නේ. හේතුව අම්මා මගේ කකුල් දෙක ඇල්ලලා වැන්දා ඉඳලා මට කිව්වා වැඩේ නවත්තන්න, මං වෙනුවෙන් නවත්තන්න, අපේ ගෙදර කට්ටිය වෙනුවෙන් නවත්තන්න කියලා මගේ කකුල් දෙක ඇල්ලලා වැන්දා. තාත්තත් අඬාන එතන අඬාන ඇඳේ අඬාන කිව්වා ඔබ නතර කරන්න, අපි ඔක්කොම නැති වෙන වැඩක් පටන් අරන් තියෙන්නේ, ඒ හින්දා ඔබ නතර කරන්න කියලා. අද දවසේ මගෙත් එක්ක එකතු වුණු මිත්‍රයාගේ කතාව ඉතාමත් සංවේදී. අපේ ඇහැට කඳුලක් උනන තරම් සංවේදී. මං අහන්නේ මගේ මිත්‍රයා, අපිට මෙහෙම දැනෙනවා නම් ඒ අම්මගේ කඳුළු ඔබ කියූ පරිදි අම්මා ඔබේ දෙපා අල්ලලා වැඳලා අඬලා ඉල්ලා හිටිනවා නම් මේක නවත්තන්න කියලා. එතකොට ඇත්තටම හිතුනේ නැද්ද මේ දහජරා මොන එක නතර කරලා දාන්න ඕනේ කියලා? එයින්ද මං පුළුවන් තරම් නතර කරන්න උත්සාහ කරා. නතර කරලා හිටියා ටික කාලයක්. නතර කරලා හිටියට ආසාව කියන එක ඉතින් ගියේ නැහැ. ඇඟේ අමාරු වරේ මේ ගියා. මම අලුතින් කඩේ ඊට පස්සේ ගත්තා පස්සේ කඩේ අස්පස් කරන්නත් බැරි තත්ත්වයක් තිබුණා. අස්පස් කරගන්නත් බෑ. ඒ තරම් අමාරුයි. කඩේ ඇතුලේ වැල්ලා ඉඳලා තියෙනවා. දවසම එහෙම ඉඳලා මං කොහමද නතර කර කර ඉඳියා. හිටියට මේක එක දිගට වුන්නේ නැහැ. එක දිගට වෙන්න තරම් මේ තේරුමක් දැනුමක් තිබුණේ නැහැ. ඒක කඩින් කඩ පෙවුණා. රජයක්ම උත්සාහ කරනවා හෙරවින් ව්‍යාප්තවීම අවම කරන්න. නමුත් අපි දැකලා තියෙනවා මේකට ඇබ්බැහි වීම, මේක පැතිරීමේ ලොකු අඩුවක් නැහැ. මේට හේතුව තමයි මේක හොඳ ව්‍යාපාරයක්, විශාල ලාභ ලබන ව්‍යාපාරයක්. ඒ නිසා මම හිතනවා තව පැත්තක් මේ ගැන, මේ මනෝවිද්‍යාත්මක පසුබිම. කියන්නේ අපි හදන්නේ දැන් හෙරවින් ගේන එක වළක්වන්න විතරයිනේ. රජය හදන්නේ හෙරවින් පාලනය කරන්න, මේ විකුණන අය අල්ලා දඬුවම් කරන්න, මරණීය දඬුවම් නියම කරන්න.
ඒකන මං කතා කරන්න යන්නේ. මට තියෙන ප්‍රශ්නය මේ නියම මනෝවිද්‍යාත්මක පසුබිම ගැන නිසි අධ්‍යනයක් අපේ රටේ තාම සිදු වෙලා නැහැ. කවුද මේ බොන්නේ? ඇයි මොවුන් ඇබ්බැහි වෙන්නේ? ඇයි මම ඇබ්බැහි නොවෙන්නේ? ඇයි ඔහු ඇබ්බැහි වුනේ? මෙච්චරම සංවේදී හිතක් තියෙන ඔබට වෙන කවුරුත්ම කිව්වේ නැද්ද මේක අත්හරින්න කියලා? බිව්ව කියන්නේ ඇඟ අමාරුව කියලා නුව ගන්න බෑ. මුළු ඇඟම රත් වෙනවා, ගිනියම් වෙනවා, ඇඟ නිකන් ගිනි කබලක් වගේ වෙනවා. දාඩිය දානවා, කන්න බෑ. මුළු දවසරම කන්නදි දවස් තියෙනවා අනන්තම කන්නේ උනේ. දවසරම කන්න බෑ. මොකද හෙරොයින් නැතුව කන්න බෑ. හෙරොයින් පොඩ්ඩක් බොන්න නැතුව කන්නේ නැහැ. උදේට දෙයකවත් බොන්න නැතුව ඉන්නවා දවසම. ඉතින් හම්බ වෙනකම් කොහොම හිටියයි. ඉතින් අර අම්මට දුන්න වේදනාව අදටත් මට අමාරුයි. ඒක දරා ගන්නත් බෑ. සමහරවිට මම දවස දෙතුන් පාර ඇඬෙනවා. මට මතක් වෙන කොටත් අම්මගෙනකොට දෙකේ කකුල් දෙකන්න වඳිනා තරම් උදේකට දෙන පාපයක් ආයි කරන්න මොන්නේ නැහැ. ඉතින් ඒක දවසක් අමාරුවේ ඉඳද්දි ඉතින් යාළුවෙක් ගියාම යාළුවට කිව්වා මේ ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ යාළුවා කිව්වා ගෙනත් දෙන්නම් කියලා. පැයකට කාමාරේ දවසේ යාළුවා ඇවිල්ලා ගෙනල්ලා දුන්නා. ගෙනත් දෙන්න හදනකොටම මම අතර අරගන්නකොටම අයියා දැක්ක. අයියා මං ගැනකොට අවධානයෙන් හිටියේ. අයියා දන්නවා බොනවා කියලා. එහෙනම් අයියා පස්සෙම හිටිය අයියා දැක්කේ නෑ වගේ හිටියට අයියා දැක්ක එකපාරට දෙනවා මොනවා හරි දිනා මමත් දැක්ක අයියා දෙනික එනවා මං ගාවට. මං ඒවලම කටේ අංග ගත්තා. කටර දාගෙන දිවාසේ අංග ගත්තා. අංග ගත්තට පස්සේ අයියා හැමතරම චෙක් කරා. චෙක් කරලා දෙකලා සාක්කුවේ ඔක්කොම ප්‍රොසස් සියරම ඇදලා බැලුවා. අයියට පස්සේ කිව්වා හොඳටම බැන්න මේ මොනවා හරි දීලා ගියා ආපු එක්කෙනා දීලා ගියේ මම දැක්ක හොඳටම මාව රවට්ටන්න එපා අරේ මේ කියලා මට හොඳටම දැන්න. ඒ දවසට බොන ප්‍රමාණයදී පේන කොහොමකුවත් අයියා මෙතනම කඩේ ඉන්නේ නැහැ. ඉතින් මම අවසලාවට හල්ලි කඩෙන් ගන්නවා අරගෙන බොනවා. කොහමද දවසට රුපියල් 4500 අනිවාර්යෙන් දවසට පේනවා. කඩේ පටන් ගන්න ටික කාලයක් යනකොට අවුරුද්දක් කාමාරක් යනකොට මේ කඩේට නිතර පළතුරු ගන්න එන කෙනෙක්ව හිතවත් වුණා. එයාගේ හිතවත්කම මටත් මේ වෙනසක් තේරුණා. එයාටත් ඒ වගේ වෙනසක් තේරුණා. ඊට පස්සේ මම එක දවසක් ආපු වෙලාවේ ආයේ ෆෝන් නම්බර ඉල්ලුවා. ඉල්ලපු ගමන් ෆෝන් නම්බරේ මට ලියලා දීලා ගියා. දවස ගාන වගේ මම ඉතින් උදේටත් ගන්නවා, දවල්ටත් ගන්නවා, රෑටත් ගන්නවා. ඔහොම සතියක් වගේ යනකොට ඒක ආදරයකට පෙරළුණා. මම හම්බෙච්ච පළවෙනි දවසේ යාට කිව්වා මේ වගේ තත්ත්වයක ඉන්න කෙනෙක් මම මේ විදිහ ඒතකොට ටිකක් බොනවා අඩුයි මේ වැඩි වෙන්නේ නැහැ. මං හිතුවා මට ඉදිරියේදී මේක නතර කරගන්න පුළුවන් වෙයි කියලා. මං යාට කිව්වා එහෙමයි කියලා. ඊට පස්සේ නතර කරගන්න කොහොමද යාට කිව්වට පස්සේ එයා කිව්වා නතර කරගන්න කොහොම හරි එහෙමයි කියලා. එයා කොහොම හරි ඉතරට ලං වුණා. සාමාන්‍ය හෙරෝයින් ගන්න කෙනෙකුට එහෙම කැමති වෙනවා කියන එකත් පුදුමයි මට. අදටත් මේ එවලේ මාව ඇයි මෙව කරේ නැත්තේ කියලා මම එයාට කිව්වෙත් ඒකයි. මේ එයාට කැමති තීරණයක් ගන්න කියලා. ඒත් මගේ එයා එච්චර හොඳ වෙලත් මම මගේ තීරණ වෙනස් කරේ නැහැ. මම දිගටම බිව්වා. බීලා බීලා අන්තිමට එයාට තේරුණා මට මේක නතර කරගන්න බෑ. මගේ දවසින් දවස වෙනස් වෙනවා. මම කතා කරන්න වෙනස් වෙනවා, ඇඩරුව වෙනස් වෙනවා. එතකොට මේ ගියාම යත්තේ කියලා කතා බහ කරන මම සමාල්ලාට කිර කිර ඉන්නවා. වේදනාවෙන් ඉන්න සමාල්ලාට එක එක වෙලාවට එක එක ඉරියව්. මේ එයාට මං කිව්වා මේකට විකල්පයක් තියෙනවා. මේ බෙහෙත් ගන්න තැන් තියෙනවා. බෙහෙත් ගන්න තැනකට එක්ක යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ එයාත් කිව්වා ඕන තැනකට යන් බෙහෙත් ගන්න එක්කන් යන්නම් කියලා. අපි ගිහිල්ලා තියෙනවා ඩොක්ටර්ලා මම පේන 10-12 දෙනෙක් ගාවට වගේ ගිහිල්ලා තියෙනවා බෙහෙත් ගන්න. වරින් වර බෙහෙත් ගේනවා. බෙහෙත් ගේනකොටම බෙහෙතුත් එක්ක හෙරවණුත් අරන් තමයි එන්නේ. බෙහෙත් විතරන්නේ හෙරෝයින් තරම් ගම එන්නේ. ඇවිලිවෙල්ලා බෙහෙත් බොන්න කලින් බොන්න හෙරෝයින් ටික. බීලිවෙල්ලා තමයි බෙහෙත් බොන්නේ. බෙහෙත් බීලිවෙල්ලා ආයි බෙහෙත් වල පවර එක ගත්තාම බැස්සට පස්සේ ආයි හෙරෝයින් බීලා තමයි ආයි බෙහෙත් බොන්නේ. එතකොට මේ විකල්ප ක්‍රම භාවිත කරලා මේක නතර කරන්න බෑ කියලා තේරුණා. බෙහෙත් අරගත්තා. ඊට පස්සේ සෙලයින් ජාති ඇඟට සෙලයින් දුන්නා. ඉන්ජෙක්ෂන් ගැහුවා. ඒ මුඛකින් අකන් නතර කරන්න බැරි වුණා. දැන් අපි දන්නව ජීවිතේ පාවීම කලකිරීම මේක වැඩි වෙලා අවසානයේ මානසික අවපීඩනයට යන්න පුළුවන්. මානසික අවපීඩනය, විසාදිය නැත්නම් මෙන්ටල් ඩිප්‍රෙෂන් කියන්නේ ලෝකේ වැඩියෙන්ම දක්නට ලැබෙන දෙවැනි අසනීපය. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා 2020 වෙන විට ලෝකේ වැඩියෙන්ම දක්නට ලැබෙන අසනීපය සියලුම අසනීප අතර මානසික අවපීඩනය විසාදිය කියලා. මොකද මේ විසාදිය කියන්නේ ජීවිතේ පාවෙනවා, ජීවිතේ නැති කර ගැනීමේ සිතුවිලි එනවා, නිින්ද යන්නේ නැහැ, කෑම කන්න බෑ, ඇඟට පණ නැහැ, එහෙම නැත්තම් ලිංගික ආශාව අඩු වෙනවා,
ඇයි මම මේක මෙතෙන්ට ගත්තේ? සමහර මානසික අවපීඩනයට ගොදුරු වෙච්ච අය ඒකෙන් එළියට එන්න, ඒ වැටුණු මානසිකත්වෙන් එළියට එන්න හොඳම දේ මත්ද්‍රව්‍ය කියලා හිතනවා, හෙරොයින් කියලා හිතනවා, ඇල්කොහොල් කියලා හිතනවා, ගංජා කියලා හිතනවා, කොරෙක්ස් කියලා හිතනවා. එහෙම නැත්නම් එක එක ප්‍රතිවර්ග, ගැබා පෙන්ටින් කියයි, ගැබා කියයි නොයෙකුත් ප්‍රතිවර්ග, මේ මනෝවෛද්‍ය වරු පාවිච්චි කරන ප්‍රතිවර්ග එක එක රෝගීන් මේවා බොනෝ කිසිම තේරුමක් නැතුව. ඒ අතරම් බඩු තුගස් තියලා එක එක නැයි සල්ලි ඉල්ලගෙනත් බීලා අන්තිවර ගන්න කොහෙන්වත් ගන්න ක්‍රමයක් නැහැ, සල්ලි ගන්න ක්‍රමයක් නැහැ, මට මේ ගැලවෙන්න ඕමනා තිබුණා. ලෝක කුමාරි අපේ ගෙදර අයට දැනුණා, කියන්නේ මම පොල් කට්ටකට දාලා එන්න සතකාසියක් තිබුණ නැහැ වංගාව. ඒ වගේ තත්ත්වයට වැරුණාට පස්සේ ගෙදරින්ට තේරුණා මෙයා මේ නතර කරගන්න බෑ කියලා. ඊට පස්සේ අම්මයි තාත්තයි ඇවිල්ලා ඇහුවා හාම්බලට ඇවිල්ලා, අර වගේම ඔයාට ඕක නතර කරන්න බෑ නේද, ඔයා දැන් යන්න තියෙන උපරිම ගිහිල්ලා තියෙන්නේ, අපි මේම තැනක් තියෙනවා බලලා ඔයාව දාන්න, ඔයා කැමැත්තෙන් යන්න ඕනේ, බලෙන් ගෙනියන්න මුකුත් කරන්න දැන් ඔයාට එච්චර මෙවේකක් නැහැ, ඔයාට පුළුවන් එක කරගන්න. ඒ හින්දා ඉතර ධෛර්යය අරගෙන මේක නතර කරගන්න මේ ආයතනයක් තියෙනවා, ඒකට යන්න වෑස්ති වෙන්න කැමතිද කියලා ඇහුවා. බලෙන් අරන් යන්න බෑ, කැමැත්ත ඕනේ කියලා මගේ. මට ඇත්තටම මේක නතර කරගන්න කැමැත්ත තියෙනවා, උමනාව තියෙනවා, නමුත් කරගන්න ක්‍රමයක් දන්නේ නැතුව තමයි හිටියේ. අපි ආයතනයට පැමිණෙන දරුවන් අතරින් මේ අඩු වයසේ දරුවන් පිළිබඳ ගැටලුව ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේකෙදි දැන් මේ ඉදිරිපත් කරපු දරුවා පාසල් වයසය තුලදී තමයි ක්‍රමක්‍රමී මත් ලෝකයට ඇතුළු වෙන්න මාන බලලා තියෙන්නේ. මෙතනදී ඒ දරුවා පුංචි කාලේ ඉඳලා මත්ද්‍රව්‍ය ගත්තා කියන එක නෙමෙයි, ඊට වඩා අපිට වැදගත් වෙන්නේ මේ දෙමව්පියන්ගේ හැසිරීම. පවුල තුළ මේ දරුවා හැසිරීම පාලනය කිරීමේ, දරුවා පවුල තුළ දරුවෙක් හැටියට සමාජයට යහපත් පුරවැසියෙක් දක්වා නිර්මාණය කිරීමේ වගකීම දෙමව්පියන් තුළ හරියට තිබුණද කියන එක පිළිබඳ ඒ ගමන් මාර්ගය තුළ පැහැදිලිව අපිට පේනවා ඔහු නොමගට පත්වීව ගැර සෙව්වව. ඇත්තටම අද අපේ රටේ දරුවන්ව පාසල් අධ්‍යාපනයේ දෙමව්පියන් තෝරනකොට යොමු කරවනකොට ඔවුන් තුළ මහා විශාල බලාපොරොත්තුවක්, දෙමව්පියන් තුළ මහා විශාල බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. මගේ දරුවා මේ වගකීමකට හුරු කරන්න, මේ රස්සාවකට යොමු කරන්න ඕනේ කියලා. ඒක දෙමව්පියෝ තුළ තියෙන අහිංසක බලාපොරොත්තුවක්. ඒක හැම දෙමව්පියෙක්ම ඒ වගේ දැනෙනවා කියන එකත් පුදුමයක් නෙමෙයි. එහෙත් ඔබ වරද්ද ගන්න තැන තමයි ඒ සඳහා දරුවව සූදානම් කිරීමේදී ඔබ නිවැරදි දේ කරනවාද කියලා. ඇත්තටම මේ හාමුදුරුවන්ට අපේ අධ්‍යක්ෂක හාමුදුරුව කුප්පියාවත්තේ බෝධානන්ද හිමි, එයාට ගොඩක් පින් සිද්ධ වෙන්න ඕනේ, අනිවාර්යෙන්ම අතු බුදු වෙන්න කියලා මම හැමදෙස්සෙන් ප්‍රාර්ථනා කරනවා. මොකද මගේ අඳුරු වෙන්න ගිය අනාගතය එයා තමයි මට පානක් වුණේ. ඒ වගේම මගේ අම්මලේ තාත්තරයි දැන් මම අදර මද්දව නතර කරලා ගොඩ කාලයක් වෙනවා. කිසිම මද්ද්‍රව්‍යයක් මේ වෙනකොට දුම්කොලයක්වත් මම ඇත්ත එකට දැකලා නැහැ. ඉතින් ඒක සතුරු වෙන්න මගේ අම්මයි තාත්තයි තරම් සතුරු වෙන කෙනෙක් මේ ලෝකේ නැතුව ඇති. ඉතින් මං කරපු පව් වලට ඇත්තරම මම මේ වෙලාවේ අම්මෙන් තමයි ඉල්ලනවා ආයි මේ වරද මම කරන්නේ නැහැ කියලා. කවුද මේ වරද කරන්නේ? කවුද මේ වරද කරන්නේ? මේ දරුවත් දක්ෂ දරුවෙක්, ඉගෙන ගන්න හැකියා කුසලතා පිරිච්ච දරුවෙක්. නමුත් ත්‍රිවිල් එකක් කරන් දුන්නොත් මම විභාගය කරනවා කියලා කරපු යෝජනාව අනුව තමයි ඔහු ත්‍රිවිල් එකක් බලාපොරොත්තු වෙන විභාගෙ ලිව්වා. එතනින් එහාට එයාගේ අනාගතය ගොඩනගා ගන්න බැරුණා.
ඒ වගේ ඊට පස්සේ මොකද කරේ පළතුරු කඩයක් දාලා දුන්නා. ඉතින් මේවා යම්කිසි වයසකට ඇවිදින් යම්කිසි සමාජයේ තරකට ආවට පස්සේ කළ යුතු දේවල්. නමුත් අධ්‍යාපන වයස ඉගෙන ගන්න වයස තුළ දරුවෙක්ව දෙමව්පියන්ගේ වගකීමක් හොඳට මතක තියාගෙන සෑම දෙමව්පියෙක්ම අනිවාර්යයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කාලය අධ්‍යාපනයේ සඳහා යොමු කරන්න ඉන් බැහැර කරන්න එපා. කොච්චර ඔබට ලාභ ලැබුණත් කරුණා කරලා දෙයියන්ගේ නාමයෙන් මේ දරුවන්ව අධ්‍යාපනයේම ඉලක්ක කරලා අධ්‍යාපනයේම ජයග්‍රහණයක් බවට පත් කරන්න ඉඩ දෙන්න. මේ වගේ අහිංසක වටිනා චරිත භද්‍රාවේ වලින් කුඩු වෙලා යන්නේ නැහැ, විනාශ වෙලා යන්නේ, දෙවිල පිච්චිලා යන්නේ. දෙමව්පිය වගකීමෙන් කටයුතු කරනවා. ඔබේ දරුවා ඔබ රැක ගන්න ඕන. ඔබේ පාසල ඔබ රැක ගන්න ඕන. අද තියෙන අධ්‍යාපනයේ තියෙන්නේ දරුවා ආරක්ෂා කිරීම නෙමෙයි, මොළයට විෂයන් ගිල්ලල ඉවර වෙලා විභාග පාස් කිරීමේ මානසිකත්වය. ඇයි මේතරම් මේතරම් දරුණු මේතරම් සැර විභාග දරුවන්ට ඒ ලෙවල් බලන්න මොනතරම් සංකීර්ණ විභාගයක්ද? දැන් මට ඉතාලි මාසන සිද්ධිය මගෙන් මට හම්බ වෙන මගේ මිත්‍රෙක් ඔහු මේ ඒ ලෙවල් පිළිබඳ මේවා මේ මාර්කින් ස්කීම්ස් හදන. මම ඇයි යන්නේ මෙච්චර අමාරු විභාග දරුවන්ට තියන්නේ? අනේ දන්නේ නැහැ ડોක්ටර්, මේ මහාචාර්යවරුන්ගේ ඔළු තමයි බලන්න ඕනේ කියලා. ඇයි මේ දරුවන්ට මෙච්චර පීඩනය? මේ පීඩනය ඇතුලේ නෙවෙයිද දරුවෝ මේවට යන්නේ? දෙමව්පියොත් බලන්නේ මේ ඔළු ගෙඩි ඇතුලට විභාගේ විතරයි ගිල්ලන්න. ආදරයේ කරුණාව ඒ වගේ මූණ එක ගත කිරීමට කාලයක් නැහැ. ඕල්න එක විනෝද වෙන්න කාලයක් නැහැ. දරුවන්ගේ ජීවිතය විභාගයක් එක්ක අභාගයක් බවට පත් වෙනවා. දෙසරයක් හිතන්න. දරුවෙක් කියන්නේ දරුවෙක් බැරි හිටියෙක් නෙවෙයි. හොඳයි. මෙවන් වූ ධෛර්ය සම්පන්න හදවතක් සමග අපි තවත් සතියකින් නැවත වරක් දොඩමළ වෙමු. එසේනම් අදට අපි ඔබෙන් සමුගන්නවා. සමුගන්නට මත්තෙන් අද දවසේ මාගේ මිත්‍රයාගේ තවත් සුවිශේෂී හැකියාවක් අපි රස විඳෙමු. එසේනම් සමුගන්න ඔබට ජය. දවසක් පැල නැති හේනේ අකාල මහවැයි වැස්සා තුරුලේ අංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ පායන තුරු හිටිපියවර රුවා ඔබ අම්මේ